සිටියත් ඉහළ ඒ සාමාර්ථයකට රැගෙන යන ඔලිවල් ඉංග්‍රීසි පන්තිය ජාතික පාසල් ආචාර්ය ශමේන්ද්‍ර සර් අදම කතා කරන්න 076-206-92 075-66-26-284 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඕලෙවල් ඉංග්‍රීසි පන්තිය ලකුණු 75ට අඩු සිසුන් සඳහා විශේෂ පන්ති මාලාවක් කවුරුත් Raise your hand. Can you hear me soon? Yes, you want to talk? Right. Left jaw. You will link the theater on the other water. පටන් ගන්න යන්නේ වල ඉසේ ක්ලාස් එක. ඒක 6:00 අත 6:00 පටන් ගන්නවා පේපර් ක්ලාස් එක. ඉසේ ලයිට් ගෙදර සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට් මාතෘකාව දාගන්න ඉසේ රයිටින්. මා අපහජේ නම් දාන මැසේජ් එකක්. අනිතන් තේන ඇති කියලා. message done clear the media is your hand can you hear me uda hinna message done voice is clear na hari ada essay writing quotes ak api begin kata karamu wala dana lakunu 15 ak ada ma simple quotes ak thora gatta right essay ekata yanna kale man quotes ak pahawili karanna වල දන්න 10 11 වසරේ ළමයින්ට වැදගත්ම කොටස තමයි essay writing කොටස. ඒකේ ලකුණු දෙන විදිය ඔයාලා දැන් තමයි දන්නවා හැමෝම. ලකුණු 15ක්. ලකුණු 15ක ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ලකුණු අඩුවෙන්ම ගන්න ප්‍රශ්නේ ඔයාලා මේක. ඒක ලියන සාමාන්‍ය. paragraphs 100ක් වෙන ලියනවාද? 3ක් වෙන ලියනවා. ඔව්. ආම වශයෙන් කියලා තුනක්වත් මේක තියෙන්න ඕන ළමයි. ආම වශයෙන් වචනාවක් වෙන්නේ නම් ආම වශයෙන් කියලා තුනක්වත් තියෙන්න ඕන සාමාන්‍ය කියලා හතරක් පහක්වත් ලියන්න ඕන ප්‍රශ්න අරුව. අද මම essay එකකට වඩා අද තෝරාගෙන තියෙන්නේ story එක. Right. I don't know the book. පොඩ්ඩක් ස්ටෝරි එකට යන්න කලින් සුට්ටක් අහගන්න ස්ටෝරි එකට යන්න කලින් ස්ටෝරි එකක් ලියන්න වැදගත් වෙන ස්ටෝරි රයිටින් essay writing නේ ස්ටෝරි යා ස්ටෝරි රයිටින් ස්ටෝරි රයිටින් හදන්දරයක් ලියනකොට පාවිච්චිකර ටෙන්ෂන් නෝවල් ෆිසිකල් ළමයි හල බල කතා කරනවා ස්ටෝරි එකක් ලියන්න පාවිච්චි කරන්නේ මට ඉස්සෙල්ලා කියන්නේ මොකක්ද කාලේ කොහොමද කාලේ යන විදිහ ගැන කතන්දරයක් වෙච්ච දෙයක් හා පැහැදිලි past tense විය යුතුයි. වැසියට 100ක්ම past tense කියන්න බෑ බොහෝ අදහස් past tense. ඒක තමයි පළවෙනි කාරණේ. past tense idea. past tense idea. ඊළඟ ප්‍රශ්න තමයි past tense idea අතීත අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන ටෙන්සස් මොනවද වාක්‍ය රටා මොනවද අපි අහලා බලමු දාන මැසේජ් එක
ඔල කියන්න බල වන්සපෝන ටයින් නෑ මම අහන්නේ මේ ප්‍රේසස් නෙමේ වාක්‍ය රටා කියමු ටෙන්සස් කියලා අතීතයේ අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන වාක්‍ය රටා මොනවාද ගොඩක් වාක්‍ය රටා තියෙනවා මොනවද වාක්‍ය රටා වදන්න සාමාන්‍යයෙන් අපිට එන ඕනෑම අදහසක් සිතුවිල්ල අපිට දාන්න පුළුවන් ප්‍රධාන කොටස් කීයකද හැමදාම කීයකට දාන්න පුළුවන් දෙකකට දාන්න පුළුවන් එකක් විස්තරයක් විස්තරයක් අනිත් එක ක්‍රියාව ඔය දෙකනේ තියෙන්නේ රයිට් එහෙම ගමු වාක්‍යයක් වෙන්න අනිවාර්යෙන් සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕන සබ්ජෙක්ට් එකක් අනිවාර්ය නෑ වාක්‍යයක් වෙන්න අනිවාර්යෙන් කවුද ඉන්නේ කියලා අතුරු අනිවාර්ය නෑ වාක්‍යයක් වෙන්න අනිවාර්යෙන් ඉන්න කවුද ක්‍රියාවක් තියෙන්නේ ඒක වාක්‍යයක් කියලා අපි කියන්නේ come here ඒක වාක්‍ය කතු ඉන්නවා කතු දෙන්නේ නැහැ හැබැයි කතු කවුද you කියන එක ඉතින් කියන්නේ නැහැ ඒක දෙගොල්ලම දන්නවා කවුද මේ කතා කරන්නේ come here ඒක වාක්‍යයක් වෙන්න අනිවාර්යෙන්ම කෘතේ කවුද ඉන්නවද ක්‍රියාවක් සිටිය යුතුයි ඔය ක්‍රියාවේ ස්වභාවය පදනම් කරගෙන අපි කොටස් දෙකකට ගන්නවා සමහර වාක්‍ය වල පැහැදිලිව ක්‍රියාවක් ඉන්නවා ඇක්ෂන් එකක් පේන්න තියෙනවා සමහර වාක්‍ය වල ඉන්න ක්‍රියාවක් පේන්නේ නැහැ උදාහරණයක් කියන්න ඉරෑ මං කාමරේ හිටියේ ඉරෑ මං කාමරේ බඩගිනි හිටියේ මහන්සි හිටියේ වාක්‍යෙම ඇක්ෂන් එකක් තියෙනවද නැහැ ඇක්ෂන් එකක් නැහැ එවැනි අවස්ථාවක අපි පාවිච්චි කරන්නේ මොන වර්බ් එකක් අපිට මොන වර්බ් එකද පාවිච්චි කරන්නේ ක්‍රියාවක් පේන්නේ නැහැ පැහැදිලි. මම ඇඳේ හිටියේ. කාමරේ. බඩගින්න හිටියේ. මහන්සියෙන් හිටියේ. ඒලාට පාවිච්චි කරන්නේ be verb එක. ඒක අතීතයේ පාවිච්චි කරන be verbs මොනවාද? අතීතයේ පාවිච්චි කරන be verbs මොනවද කතා කරන්නේ? දැන් මොකද කිය? අපි දැන් මේ story එකක් build up කරන්න යන්නේ කතන්දරයක් කියන්නේ. කතන්දරයක් කියලා කියන්නේ අතීතයේ වෙච්ච සිදුවීම් සමූහයක්. අතීතයේ වෙච්ච දේවල් ප්‍රකාශ කරන්න භාවිත කරන වාක්‍යයක් අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලා අතීතය අදහස් කියන්න කලින් අතීතයේ ඕනෑම අදහසක් කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් එකක් ක්‍රියාවක් නැති අවස්ථාවක් එදිනි අවස්ථාවක පාවිච්චි කරන be verb එක be verb එකේ කොටස් දෙකයි was were was සහ were singular subject goes with was ඒක වචන කක්කුවෙක් යනවා was and plural subject goes with were was were ඊට පස්සේ අදාළ විස්තරය දාන ඔන්න වාක්‍ය එහෙම නැත්නම් ක්‍රියාවක් ගැන කතා කරොත් අතීතයේ ක්‍රියාවක් ගැන කතා කරොත් පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය රටා මොනවද පළවෙනි වාක්‍ය රටාව තමයි මම ES කෝලේ ගියා මම මේ ස්කෝලේ ගියා කියන සරල අතීත කාල වාක්‍ය කොහොමද කියන්නේ? යන් මැසේජ් එක ඔන්ලයින් නයි කොහොමද කියන්නේ? මම ES ස්කෝලේ ගියා. මේ ක්‍රියාපදයේ තමයි යන වාක්‍යයේ ක්‍රියාපදයේ go කොහොමද අපි කියන්නේ මම ES ස්කෝලේ ගියා. I went to school yesterday. I went to school yesterday. අනිවාර්ය මැසේජ් එක දාන්න ඕනවා. ලයින් සම්බන්ධ ලයින් නැහැ I went to school yesterday. ඒක ක්‍රියාවක් නක් මේක විස්තරයෙන් මේක ක්‍රියාව නම් ක්‍රියාවක් නම් අපි භාවිතා කරන වාක්‍ය රටාවක් කිහිපයක් ද එකක් ක්‍රියාපදේ past form එක right පරිද went වගේ වාක්‍ය ඉතිරියරේ මම ස්කෝලේ ගියා සබ්ජෙක්ට් එක I ක්‍රියාපදයේ went ඉතිරිය මොකද්ද to school yesterday I went to school yesterday මම මේ ගෙදර වැඩ කරා I ක්‍රියාව do do වල past form එක did that mean I did my homework here last night මම ඊ හැන්දෑවේ අලියෙක් දැක්කා. I
දක්ෂින වස්තු ඊශ්වරල පාස්තෝනිද සෝ කවුද දැක්කේ an elephant last evening ක්‍රියාපදයක් කියනවා නම් ක්‍රියාපදේ පාවිච්චි කරන්නේ මොන අවස්ථාවද අතීත අවස්ථාව right තව වාක්‍ය රටාවක් කියන මෙන්න මෙහෙම එකක් අතීතයටත් අතීත අවස්ථාවක් අපි කියන had to be three අවස්ථාව වා නෝට් එකක් දාගන්නේ ක්‍රියාපදයක් ගත්තොත් මම දාන්නම් නෝට් එක ඔයාලා ස්ටෝරි එකට යන්න කලින් මේ නෝට් එක දාගන්න verb verb එකේ අවස්ථා පහක් තියෙනවා එකක් base form එකක් past participle එකක් ing අනිත් එක singular right ඔය ක්‍රියාපදයේ අවස්ථා පහෙන් යම් අවස්ථාවක් නම් අපි පාවිච්චි කරන්නේ මෙතන පාවිච්චි කරේ p කියන්නේ මොකක්ද? past form එක ක්‍රියාපදයේ අතීත ස්වභාවය. හරි. ඊළඟ තව tense එකක් තියෙනවා had එක v3. v3 කියන්නේ past participle. අතන v3 කියන්නේ past participle. අම් pp කියලාම දාන්න. pp. කරලා තිබුණා. මම ගෙදර වැඩ කරලා තිබුණා. කොහොමද කියන්නේ? I had duty done my homework right මම ගිහිල්ලා තිබුණා I had gone එහෙනම් gone there I had gone there had එක past participle තව අපිට පාවිච්චි කරන්න පුළුවන් අතීතයේ මෙන්න මේ වගේ අදහස් කරන්න පුළුවන් වුණා කියන්න could පාවිච්චි කරනවා base form එක අයි මේක පුළුවන් වුණා පුළුවන් වුණා තිබුණා එක තිබුණා එක පුළුවන් වුණා තව වාක්‍ය රටාවක් තියෙනවා සිද්ධ වුණා යමක් කරන්න had to එක බේස් සිද්ධ වුණා right ඔය chart එක දාගන්නකෝ දැනට ඔය chart එක දාගන්න මම ආයෙ මුලින්ම පැහැදිලි කරන්නම් ආගන්න වල ලියාගන්න අපි මේ ලියන්න යන ස්ටෝරි එක ස්ටෝරි රයිටින් අකන්දරයක් ලියන්න යන්නේ රයිට් ස්ටෝරි එකක් ලියනකොට පාවිච්චි කරන සරල වාක්‍ය රටා කීපයක් මම මේකේ දීලා තියෙනවා ඔයාට පේනවා වාක්‍යයක් වෙන්න අනිවාර්යයෙන්ම කවුද ඉන්න ඕන කතෘ ඉන්න ඕන වාක්‍යයක් වෙන්න අනිවාර්යයෙන්ම කර්තෘ ඉන්න ඕන. කර්තෘ ඉන්න ඕන ක්‍රියාව ඉන්න ඕන. ක්‍රියාවේ ස්වභාවය තීරණය කරනවා ක්‍රියාවක් පැවතීම සහ නොපැවතීම. පැහැදිලි ක්‍රියාවක් තේන්නේ නැත්නම් අපි පාවිච්චි කරන්නේ be verb එක. be වල අතීත අවස්ථා දෙකක් තියෙනවා was සහ were. was සහ were. ඒ වගේම ක්‍රියාවක් නම් ක්‍රියාවේ අපි පාවිච්චි කරන වාක්‍ය රටා කිහිපයක් මෙතන දාලා තියෙනවා. බහුලව පාවිච්චි කරන්නේ simple past tense. ඒ වගේම had එක past participle, could එක base form, had to එක base form. මේක උදාහරණයක් අරන් කියන්නම්. මම ස්කෝලේ ගියා. I went to school yesterday. මම ගිහිල්ලා තිබුණා ඒ ස්කෝලේ. I had gone to school yesterday. මට යන්න පුළුවන් වුණා. I could go to school. මට යන්න සිද්ධ වුණා. I had to go to school. ඒ ටික තමයි ප්‍රධාන වාක්‍ය රටා ටික. අපි දැන් මේක ස්ටෝරි එකට යන්න හදන්නේ. ඉස්සෙල්ල වාක්‍ය රටා ටික ලියාගන්න. වාක්‍ය රටා ටික කොපි කරගන්න. අර ෆෝන් එකේ මිස් එකක්. ඒක නම් වොයිස් එක මාදි වගේ. ලයිට් එක.
සෞන්සවන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක පල්සියනවා. දෙම්මකට දෙන්න. මේක වඩ වඩ ගහලා දෙන්න මේක. මේක
right. right අපි යන් දැන් story එක ලියන්න. right. නම බලන්න screen එක දිහා. ඔයාල මාත් එක්ක ලියන් යන්න ඕන වේගෙන්. right. බලමු මොකක්ද තියෙන්නේ කියලා first slide එකේ. අලියා ගන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ විභාගෙට. විභාගෙ දෙනවා ඉස්සෙල්ලා වාක්‍යයක් හෝ දෙකක්. ඉතුරු ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඉතර මේ ප්‍රශ්නය තුල දීලා තියෙන ළමයි ඔයාලට පේනවා ඇති. ඉස්සෙල්ලා කියව ගන්න ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය කියන එක? It was a sunny day. It was a sunny day. මොදායි පටන් ගන්න යා. ස්ටෝරි එක පටන් ගන්න. It was a sunny day ලියන්න. It was a sunny day. ඊළඟ ලියන්න we left home. At 9 a.m. in the morning. Right. So, ඔයා මෙතන underline කරගන්න විභාගෙ මෙච්චරයි දෙන්නේ ළමයි. ඉතුරු ටික ඔයා තනියම හිතලා හදන්න වෙනවා story එක. Right. ඒතර මේකට අදාළ ඔයා characters ටිකක් චරිත ටිකක් හොයාගන්න වෙනවා. චරිත කීපයක් එකතු කරගන්න වෙනවා. ස්ථානයක් place එකක් හොයාගන්න වෙනවා මේක සිදුවීම සිද්ධ වෙන්නේ කොහේද? Right. ඊට පස්සේ ඔයා ඉගෙනගත්තු වාක්‍ය රටා ටික පාවිච්චි කරලා කතන්දරයක් ගොඩනගන්න. අයි මේකේ රවුන්ඩ් කරන්න was කියන වචනේ be verb එක විස්තරයක්. මේ වචනේ හරි වැදගත්. It was a sunny day. හොඳට ඉඳපායපු දවසක්. It was a sunny day. වැසි සහිත දවසක් නම් කොහොමද කියන්නේ අපි? It was a rainy day. ඒ උණුසුම් දවසක් නම්? It was a warm day. නියම දවසක්, හදිම දවසක් නම්? It was a fine day. Fine day. It was a bright day. It was a fine day. It was a sunny day. It was a windy day. It was a rainy day. Right? ඒ වගේ අපිට වෙලාව අවශ්‍යයි ස්ටෝරි එකක් කියනකොට ස්වභාවයේ වෙලාව right පඩම් අරගෙන තියෙන ඉස්සෙල්ලා කාලයෙන් it was a sunny day. ඊළඟට මේක අන්ඩර්ලයින් කරන්නේ ක්‍රියාපදය. We left. ළමයි left කියන left කියන්නේ ක්‍රියාපදයක් නේ. ඒකේ base form එක මොකක්ද? අපි ගෙදරින් පිටත් වුණා 9ට in the morning. මොකද්ද left කියන ක්‍රියාපදයේ base form එක? අපි ගෙදරින් පිටත් වෙනවා. මොකද්ද ක්‍රියාපදේ? ලියා ගන්න leave. Leave වල past form එක පාවිච්චි කරලා තියෙන්නේ. ඔළුවට එන්නට්ටක් ගාලා leave. Leave කියන්නේ පිටත් වෙනවා. Leave වල past form එක මොකද්ද? Left. This class is for grade 10 11 9. විශේෂයෙන් මේ ක්ලාස් එක තියෙන ලකුණු අඩු අය වෙනුවේ මේක රයිටින් ක්ලාස් එක. අපි හිමීට හැමදාම රචනාවක් කතා කරනවා මේ වෙලාවේ. රයිට් අදර 8:00 ඔයාලට තියෙනවා ටිකක් ඇඩ්වාන්ස් පේපර්යක් අපි කතා කරනවා. 10 11 ශ්‍රේණි සඳහා විශේෂයෙන් අද පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඔයාලට ජොයින් වෙන්න පුළුවන් ඒකට. රයිට්. ප්‍රශ්න ලියාගත්ත නේද? එකපාරක් කියව ගන්න. It was a sunny day. හරි. We left home. අපි ගෙදරින් පිටත් වුණා. හරියටම වෙලාවක් නම් අපි ගන්න මොකක්ද? At 9 a.m. උදේට අපි කියනවා in the morning. දවල්ට in the afternoon. අවස in the evening. රෑට in the night නෙවෙයි at night. ඒක මතක තියාගන්න right? In the morning, in the afternoon, in the evening, at night. ඊයරෑ නම් අපි කියනවා last night. Last night. last night. දැන් ඔයා මේකේ කතන්දරයක් ලියන්න ඕනේ ඉතින් අපි ආ මම කතන්දරයක් හදලා දීලා තියෙනවා. මාත් එක්ක පොඩි ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න තියෙනවා ඔයාලා එකතු වෙලා. අපි ලියන් යම් මොකද්ද තියෙන්නේ කියලා right? මම පොඩි වෙලාවක් දෙනවා ඔයා වෙලාව අරගෙන මට උත්තර දාන්න right? අපි පටන් ගමු. ලස්සන ඡේදකින් පටන් ගන්න පුතේ. ස්ටෝරි එකක් ලියනකොට right? මේක නම් ඔයා ලියන කොලේ. සාමාන්‍යයෙන් මෙතනින් පටන් ගන්නවා right? වාක්‍යයක් දෙකක් දෙනවා. ඉතින් ටික ඔයාලා ලියන් යන්න තියෙන්නේ. ඡේද කීපයකට වෙන් කරන්න පුළුවන් ඔයාලට. right? ඔය විදිහට ලියාගෙන යන්න තියෙන්නේ. හරි. පළවෙනි වාක්‍ය හොඳට බලන්න. දැන් try කරන්න. දැන් ලියන්න. ඉස්සෙල්ලා බලන්න වාක්‍ය කියවලා ක්‍රියාවක් තියෙනවද නැද්ද? ක්‍රියාවක් තියෙනවා නම් ඉස්සෙල්ලා අඳුන ගන්න. අපි යමින් හිටියේ අපේ ආච්චි සීයයි බලන්න. අපි යමින් හිටියේ
ක්‍රියාවක් තියෙනවද පැහැදිලිවම? ඔව්, මොකද ක්‍රියාව? යනවා. හැබැයි ඒකට මොකද එකතු වෙලා තියෙන්නේ? යමින්. එහෙනම් ඔයා ගන්න ටෙන්ස් එක මොකක්ද? මොකද ගන්න ටෙන්ස් එක? was, were එක ing. පටන් ගන්න. වාක්‍ය කර්තෘ හොයාගන්න. අවුද යන්නේ? අපි එයා ගන්න මුලට. යමින් හිටියේ අපේ ආච්චි සීයයි බලන්න. මත්තම් බලන්නට. බලන්න කියන්නේ බලන්නට. රයිට්, පටන් ගන්න ලිය. ඔයාලා දාන්න මැසේජ් එකක් හැමෝම. විහංසා, නිමාෂි, චසින්දු, යස් විහංගි, how do we write? දාන්න බාන මැසේජ් එක. හැමෝම දාන උත්තරේ වන්න හැමෝම. හරියට. Yeah, Zara, wonderful. Right, Zara, good. Zara, you are having your paper class today at 8:30, Buddha. At Hamada, my paper class is the thing. Zara, you send me the answers. Wow, my Uttar is here. Uttar is here, I am going to message you. Yeah, right, දාන උත්තර හැමෝම. උත්තර දාන හැමෝම. මිනුකි, ජයානි, ඉමාෂි, චවින්දි, දාන. මොනවද ලිව්වේ කවින්? very good. අපි ලියමු. අපි කියන්නේ වීනේ. ඔයාලා හරි දාගන්න වී. හරි. අපි ගියා නෙමෙයි, අපි යමින් හිටියේ. මේක කරමින් තියෙන දෙයක්, සුද්ධ වෙමින් තියෙච්ච දෙයක්. අපි ඊයරා ටීවී බලමින් හිටියේ. විවා watching TV. අපි ගෙදර වැඩ කරමින් හිටියේ. we were doing homework. ඒ වගේ අපි යමින් හිටියේ ගිහන්සා. we were going බලන්න නැත්නම් බලන්නට නම් අපි ගන්නවා to see ගන්නත් පුළුවන්. කෙනෙක් ගිහින් බලනවට අපි කියනවා to see කියන්න පුළුවන්. නැත්නම් to visit කියන්නත් පුළුවන්. අපිට කියන්න පුළුවන් to see නැත්නම් to visit. අපේ ආච්චි සීයයි පොදු ඒවා මොකද්ද කියන්නේ? grand, grandma and grandpa. නැත්තම් පොදුයි අපිට කියන්න පුළුවන්. grandfather, grandmother. මොකද්ද කියන්නේ? mother and father කියන්නේ parents. then grandfather, grandmother කියන්නේ grand parents. grandparents කියලා පොදුයි කියන්න පුළුවන්. right? yes, gihansa. යන grandparents. ඉතින් ඔයා මෙතන මෙන්න මේ were going කියන එක underline කරගන්න. were going කියන එක underline කරගන්න. වාක්‍ය රටාව were going. අපි යමින් හිටියේ. we were going, they were going, she was going. මගේ යාළුවත් අපිත් එක්ක ආවා. ක්‍රියාවක් ආවා. එමින් නෙමෙයි ආවා ලියන්න. මගේ යාළුවත් අපිත් එක්ක ආවා. ඉස්සෙල්ලම වා කරන්න උඩ ක්‍රියාපදය ගන්න. මේක ක්‍රියාපදයේ එනවට කියනවා come කියලා. ආවා came. ඉස්සෙල්ල ඒක ලියා ගන්න. came ක්‍රියාපදයෙන් අඳුන ගන්න. දැන් බලන්න කවුද ආවේ? මගේ යාළුවා. මගේ කියන්නේ මයිනේ. my friend. මගේ යාළුවත් also, my friend also came අපිත් එක්ක සමග. කැටුව මොකද වචනේ? with. also came with us. with us. නම් මෙතන අන්ඩර්ලයින් කරන්න came. අන්න වචනේ came. වාක්‍ය දෙකයි. අපි යන් ආයේ මුලට. මොකද කොහොමද පටන් ගත්තේ? it was a මොනවාගේ දවසක්ද? it was a bright day, it was a sunny day. we left home at 9 a.m. in the morning. we were going to see our grandparents. my friend also came with us. right, කතන්දරේ පැහැදිලි නේද? දැන් අපි යමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. right,
මොද යාළුවත් ආවා. දැන් බලන්න යන්නේ ආච්චිසීයයි. ආච්චිසීයයි කොහෙද ඉන්නේ? ලස්සන ගමක. right පටන් ගන්න. ජීවත් වෙනවලම. දැන් මම ඔයාට වැදගත් දෙයක් කියලා කිව්වා. කතන්දරයක් ලියන්න ගියත් සියලුම වාක්‍ය අයිති වෙන්නේ අතීතයේ විතරක් නෙමෙයි. දැන් මේක බලන්න. සාමාන්‍යයෙන් මගේ ආච්චිසීය ජීවත් වෙන්නේ ලස්සන ගමක. ජීවත් වුණා කියන්න බෑනේ. දැන් මැරිලා. එහෙම කියන්න බෑ. ජීවත් වෙනවා. simple present tense වාක්‍ය. අලියන්න බලන්න. බලමු උත්තර. මගේ ආච්චිසීය ජීවත් වෙනවා. ජීවත් වෙනවා. මගේ ආච්චි සීයයි ජීවත් වෙන ලස්සන ගමක. මම ජීවත් වෙන්නේ නගරේ. කොහොමද කියන්නේ? දාන බාන වාක්‍ය. ජීවත් වෙනවා. yes දුලක්ෂි. උත්තරේ වන්න බලන්න පුතේ. නෑ ගිහන්ස වැරදි. මොකද ලිව්වා? ජීවත් වෙමින් ඉන්නවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නෑ. දැන් මම ජීවත් වෙන්නේ අංගොඩ. I live in අංගොඩ. I live in කොටිකාවත්. simple present tense වාක්‍ය. She lives in අංගොඩ. She lives in නුගේගොඩ. එහෙනම් my grandparents are living කියන්නේ අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනවා කියන ක්‍රියාපදේ නිකන් like වගේ. දැන් I am liking කියන්නේ නෑනේ. ඒක සාමාන්‍යයෙන් ing වලින් තියන්නේ නෑ. right. ඒක සාමාන්‍ය සත්‍යයක්. මම ජීවත් වෙන්නේ කොටිකාවත. I live in කොටිකාවත. I am living in කොටිකාවත් කියලා කියන්නේ නෑ. ඔයා తాවකාලිකව ජීවත් වෙනවා වගේ එහෙම කියන්න පුළුවන්. My grandparents සාමාන්‍යයෙන් ජීවත් වෙන එක බහුවචන නිසා live. subject එක බහුවචනයි ක්‍රියාව බහුවචනයි. live in කොහෙද? a beautiful village. ලස්සන ගමක. a beautiful village. හරි දාගන්න. ඒක live කියන එක යටින් underline කරන live. yes දුලක්ෂි. yes ශාවින්දි. My grandparents live in a lassana gamaka. right. godak lassana kandu diyali ganga saha mal tiyenawa. mokadda wakya ratawa samanen tiyenawa. me suda potak thiyena. mokadda wakya ratawa? yam tanaka yam deyak tiyenawa. there is a book on the table. ගේට්ටුව ගාව මිනිස්සෙක් ඉන්නවා. there is a man at the gate. ඒ වගේ කඳු ගංගා දියෑලි තියෙනවා. මල් තියෙනවා. අපි ලියමු බලන්න. තියෙන දේවල් ටික ලියන්න ලස්සනට. පටන් ගන්න there is වාක්‍ය රටාව. කඳු කිය මේක බහුවචනය ළමයි. there is වලින් කියන්න බෑ. there are many beautiful. there are many beautiful. අලියන් යන තියෙන දේවල් list out කරන්න බලන්න. yes there are many. තියෙන දේවල් ඔක්කොම list out කරන්න. ලියන්න. උදේ අද රෑ 8:00 ඔයාලගේ paper class එක තියෙනවා. රෑ 8:00 join වෙන්න පුළුවන් ඔයාලට. හරි.
right මොනවද තියෙන දේවල් ටික කියන බල ලිස්ට් අවුට් කරපු දේවල් ටික there are many many කියන්නේ ගොඩක් beautiful mountains කඳු hari mountains s akura මොකද diary වලට කියන්නේ waterfalls i beautiful දාන්න ඕනේ නෑ waterfalls ganga rivers සහ අපි ගන්නවා and මොකද මල් flowers flowers the වාක්‍ය රටාව ආ there are තියෙනවා ලස්සන වාක්‍ය රටාවක් there are අපිට අපි ඊළඟ කොටසට යමු බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා ආ මියන්න ඔවුන් ගොඩක් සතුටු වුණා අපිව දකින්න මට සතුටුයි නම් I am happy සතුටු වුණා past tense ඔවුන් සතුටු වුණා කොහොමද ලියන්න බලන්න අපිව දකින්න දාන්න බලන්න message එක කවුද සතුටුනේ ඔවුන්නේ right ඔවුන්නේ සලක ගන්න දේ right මේක ක්‍රියාවක් නෙවෙයි අපි ඒක විස්තරයක් විදිහට ගමු ඔවුන් සතුටු වුණා they were happy happy කියන්නේ විස්තරයක් නේ they were happy අපිව දකින්න they were happy oh දකින්නට they were happy to see us they were happy to see us මෙතන verb කෙනෙක් හුතේ round කරන්න verb be verb එකක් නේ right they were happy to see us right බලන්න ඊළඟ වාක්‍ය චුට්ටක් කල්පනා කරන්න බලන්න උයලා තිබුණා අන්න වාක්‍ය රටාව තිබුණා කියන කෑල්ල මම එකතු කරලා කාගෙන්ද පුතේ head වලින් කියන්න පුළුවන් head එක past participle head එක v3 දැන් මෙහෙම හිතන්නකෝ ඔයාලට අපහැදිලි නම් මේ බලන්න අතීතයේ සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා මේ බලන්න මම මේක පැහැදිලි කරන්නේ මේ වර්තමානයේ ඔයා පන්තියට එනකොට අපිට ඔයා පන්තියට ආවේ 6:00 කියලා ඔයා පන්තියට ආවේ 6:00 ඒක අතීතයේ සිද්ධ වෙලා ඉවරයි දැන් වෙලාව 7:00 කියමු මම මේක පැහැදිලි කරන වෙලාව ඔයා පන්තියට එනකොට මම පාඩම් පටන් ගත්තේ 6:00 කියන්නකෝ මම පාඩමක් පටන් ගත්තා 6:00 ඒක අතීතයේ සිද්ධ වුණා ඔයා පන්තියට ආවේ 6:00 මේ දෙකම සිද්ධ වුණේ කොහෙද අතීතේ මේකෙන් වැඩිපුර අතීතේ සිද්ධ වුණේ කොහෙද වඩාත්ම අතීතේ මම මොකද්ද පාඩම පටන් ගත්තේ අන්න ඒ වගේ වඩාත් අතීත සිදුවීම් අපි කියන්නේ හැඩ් එක past participle වලින් when you came to this class ඔයා මේ පන්තිට එනකොට i had started the new lesson ඒ වගේ මේ අය මෙහි ගෙදර යනකොට ආච්චි උයලා තිබුණා when they went to their grandparents home grandmother had prepared මොනවද had prepared යලා තිබුණා had prepared යලා තිබුණා අනිත් වගේ right උදාහරණයක් වශයෙන් මේ මිතන් අපි රේල්වේ ස්ටේෂන් එකට යනකොට ට්‍රේන් එක ගිහිල්ලා තිබුණා. When we went to the railway station, the train had gone නැත්තම් left. ତର අතීතයේ සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා. වැඩිපුර අතීතයේ, වඩාත්ම අතීතයේ, වැඩිපුර අතීතයේ, වඩාත්ම අතීතයේ සිද්ධ වෙන එක අපි කියන්නේ head එක v3 වලින්. All right. උයලා තිබුණා. දැන් ලියන්න බලන්න උත්තරේ. උයලා තිබුණා. දාන message එකක් හැමෝ. උයලා තිබුණා. රස කෑම අපි සඳහා my grandparents sorry ආච්චිනි උයන්නේ my grandmother නැත්නම් granny grandma my grandmother උයලා තිබුණා my grandmother had මට cook ගන්නත් පුළුවන් නැත්නම් had prepared ආහාර සකස් කරනකොට අපි කියනවා prepared කියලා. නැත්නම් had cooked නැත්නම් had prepared මොනවද? රස කෑමට අපි කියන මොනවද?
delicious නැත්නම් tasty food. Delicious food කෑම අපි සඳහා නම් for us. වර delicious නැත්නම් කියන්න පුළුවන් තව වචනයක් tasty. Tasty. Tasty food. Delicious food for us. අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නෑ ෆුඩ් කියන එක සාමාන්‍යයෙන් අපි බහුවචන කරන්නේ නෑ. ෆුඩ් කියන එක අපි සලකන්නේ සාමාන්‍යයෙන් uncountable singular noun එකක් විදිහට. ෆුඩ් කෑම කෑම ಜಾති ගොඩක් කියන එක නෙවෙයි රයිට් කෑම පොදුවේ uncountable. ෆෘට්ස් කියන්නේත් නෑ සාමාන්‍ය අපි ෆෘට්ස් කියලා කියන්නේ මේවා බොහෝ බොහෝ දුරට භාෂාවේ භාවිතා වෙන්නේ singular නාම පද විදිහට. ෆුඩ් delicious food රස කෑම උයලා තිබුණා right wow foods දැම්මත් කමක් නැහැ. නමුත් භාෂාවේ වැඩිපුර භාවිතයේ තියෙන්නේ ඒක වචන නාම පද විදිහට තමයි භාවිතා වෙන්නේ like food delicious food. පැදලිද දාන message එක දිලාන් දුලක්ෂි ගිහන්සා netmini right මේකේ underline කරන්න had prepared. Had prepared underline කරන්න. Had prepared. Yes පැදලිද දාන message එකක් සාරුක නිත්‍යා නිමේෂ් ජයානි clear right අපි යන් ඊළඟ වාක්‍යෙට ආයෙ මේකට right මම පොඩි වෙලාවක් දිනව මේකේනම් අපි දවල්ට කෑවට පස්සේ අපි ගියා ගම බලන්න මේ පළවෙනි වාක්‍ය yes ශාවින් නිමේෂා right ලියන්න බලන්න try එකක් දෙන්න බලන්න ගොඩක් ලස්සන කඳු ගංගා මල් තිබුණා right the තව වාක්‍යයක් මම සරුංගල් ඇවිල්ලා මගේ යාළුවත් එක්ක කුඹුරේ right කියන්න බලන්න මේක ඇවිල්ලා ක්‍රියාපදයක් සරුංගල් අරිනවා තිබුණා පස්සේ අපි ගියා right පොඩි වෙලාවක් ගන්න බලන්න දාන වාක්‍ය ටික මම ලියන එක තේරුමක් නැහැ හැමදෙස්sem right යලියන් සම්දල් යාර ක්‍රියාපදයේ ඉස්සෙල්ලා අඳුන ගන්න. දවල්ට කෑවට පස්සේ කනවට මොකක්ද කියන්නේ? ආ. දවල්ට කෑවට පස්සේ. ලියා ගන්න. Right, send me your answers, students. අපි දවල්ට කෑවට පස්සේ කොහොමද මේ වාක්‍යයක් කියන්නේ? අපි දවල්ට කෑවට පස්සේ අපි ගියා. කොහොම බලන්න ක්‍රියාපද? කෑවා, ගියා. මෙන්න මේ වාක්‍ය විස්තරය. තිබුණා. බලන්න දාන්න බලන්න.
වයික උත්තරේ වන්න හැමෝම පුතේ. දවල්ට කෑවට පස්සේ කොහොමද යන්නේ? මේ බං එම්මිස්සා පාවි මේ අතීතය කතා කරන්නේ. වඩ මේ නබුදි මේ අපි කෑ කාලා ඉවරයිනේ බං. ආ ඉන්නේ වර්තමානයේ, කිසිම සම්බන්ධතාවයක් නැහැ. ආෆ්ටර් බං කියනවා මම. කියන්න බලන් ගොඩ ක්‍රම ගොඩක් තියෙනවා නේ. මේ බලන්න. උදේ අපි දවල්ට කෑවට පස්සේ කියලා කියන්නේ කොහමද? එකක් පස්සේ කියලා කියන්නේ ආෆ්ටර් නේ. වාට උනම් මේක කියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි එහාට ගියාට පස්සේ ආෆ්ටර් වී වෙන් දෙය. අපි ක්‍රිකට් සෙල්ලම් කරාට පස්සේ ආෆ්ටර් වී ප්ලේඩ් ක්‍රිකට්. අපි ගෙදර වැඩ කළාට පස්සේ ආෆ්ටර් වී ඩිඩ් හෝම් වර්ක්. ඒ වගේ ආෆ්ටර් වී කනවා බොනවා නානවා තුනටම කියන්නේ හැව්. හැව් වල පාස් ෆෝම් එක හැඩ්. After we had our lunch, after we had our lunch, ඔහොම ඉන්න. වඩ උනා මේක මෙහෙම කියන්නත් පුළුවන්. After having our lunch, එහෙම කියන්නත් පුළුවන්. Right? After having නැත්නම් after taking our lunch, having නැත්නම් taking ගන්නත් පුළුවන්. After taking our lunch, then after having our lunch, then after we had our lunch. After we ate our lunch කියන්නේ පහ එහෙම භාවිතයක් අඩුයි. එහෙම පාවිච්චි කරන්නේ නැහැ. After we had our lunch අපි ගියා. We අයියෝ we අම්මිස භාවිතා කරන්නේ අපි ගියා. We went. We went අපි ගියා. We went මොකටද ගියේ? To see the village. To see the village. To see the village. We went to see the village. Yes Shavindi. After we had lunch, see the village. We went to see the village. මේ වාක්‍යයේ ඉන්න මේක ලස්සන වාක්‍යයක්. ගොඩක් ලස්සන කඳු, ගංගා, මල් තිබුණා. කවින් මට කියන්න මේසෙ උඩ පොතක් තියෙනවා. There is a book. මේසෙ උඩ පොතක් තිබුණා. There was a book. එහෙනම් ඒ විදිහට මේකත් හිතන්න. තිබුණා. There were very good. There were ගොඩක්. Many beautiful. There were many beautiful. මොනවද? Mountains, rivers and flowers. Very good. නම් මේකේ පුතේ had underline කරන්න, went underline කරන්න, මේකේ verb කියන එක round කරන්න විස්තරය. තව දෙයක් එකක්ද? පුළුවා. වඩා ලස්සනයි they are verb වලින් පටන් ගත්තා නම් අහ තිබුණා they are verb. මම සරුංගල් ඇරියා කුඹුරේ. සරුංගල් ඇරෙනකොට මොකද කියන්නේ? Fly kites. Flying kites. Sarungal area. Fly wala pass form. Fly. Dana message ya hemo. Balum fly kene kriyapade pass form danna inno adhi kiyala. Fly kene kriyapade pass form ega vihangi. Shavindi, Ritmi, Nitya, Minuki, Jayani, Dulakshi. What's the pass form of the fly? Mokada. Mama nisa ai. Fly wala pass form ega. Flies නෙවෙයි ජයානි. Flew. ලියාගන්න පැත්තකින් ක්‍රියාපද දන්නේ නැහැ මේ ළමයි තාම. Fly. Past form එක flew. F-L-E-W. F-L-E-W. එනම් පුතේ I flew kite. I flew kite. මගේ යහළුවත් එක්ක. යහළුවත් සමග. With my friend,
කුඹුර නම් පුතේ අපි කියන්නේ කුඹුරට කියනවා in the paddy field, in the paddy field, in the paddy field, in the paddy field, right? දැන් මොකද උනේ මෙච්චර වෙලා? ආච්චිලා ගෙදර ආවා, ආච්චි සීයයි බලන්න, ආච්චි රස කෑම වෙලා තිබුණා, ඒකත් කාලේ ඉවර වෙලා. ඊට පස්සේ අපි ගියා ගම බලන්න. ඊට පස්සේ ගමේ තිබුණ සුන්දරත්වය ගැන කියලා තියෙනවා, කඳු ගංගා දිය ඇලි තිබුණලු. ඊළඟට සරුංගල් ඇරියා යාළුවත් එක්ක. ඊවලම ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බොහොම සරලයි ආ. Let's go to the next slide. ආ. ඔයාලා ගමේ ගියන් පස්සේ කරන දේවල් ටිකක් තියෙනවා. ලියන්න ගංගේ නාලා. කුඩා තන පිච්චෙනියක් තිබුණලු. ඒක හරිම ලස්සනයි හැන්දෑවට. Right? ගමක් නේ ළමයි. මෙහෙම ගම් තියෙනවද ඔයාලට? මෝ ඉන්න ගම්. Right. අපි ගඟේ නෑව. ක්‍රියාවක්, ක්‍රියාවක්. නෑව. ගඟක නානුවට මොකද්ද කියන්නේ? ජවරට කියන නානුව වගේ නෙමෙයි. ගඟේ නානුව කියන්නේ වෙනම වචනයක් තියෙනවා. ගම්වල නාල තියෙනවද? ගම්වල ගම්වල නාල තියෙනවද? මොකද නානුවට කියන්නේ? අපි නෑව ඉතින්. We ආලියන්න බාන නානම මැසේජ් දාන්න බාන ක්‍රියාපදෙ මම කියන්නේ ඔයාලා දාන්න ඕන මැසේජ් එක. ඊස් දුලක්ෂි දාන්න බලන්න. Yes, ගංගේ නාපු එකයි. ඔව්. කොහොම අනිත් අය දාන මැසේජ් එකක් වන්? ඔව් සර් නාල තියෙනවා. ජානි කොහෙද? මොන රාගල? ආ, රයිට්. මොකද ළමයි කියන්නේ ගංගේ නානවා? අනේ අනේ ළමයි. උදුව නෑ මම. We bathe. දැන් bathe. B A T H E. මතක තියාගන්න. මොකද අකට දාන්නේ පාස් කරන්න. B අකුරක් දාන්න. We bathe ගඟේ in the river. We bathe in the river. දැන් in the river ගඟක right. We bathe in the river. We bathe in the river ගඟේ නෑව. Right? We bathe in the river. දවා ගෙදර දිනානකට කියන්නේ මේක නෙමෙයි. ගෙදර දිනානකට මොකද කියන්නේ? Take a bath, have a bath, have a shower, take a shower. Take a bath, take a bath. මෙතන bathe. ගඟේ ගිහිල්ලා පීනලා ගඟේ වේවා මුහුදේ වේවා නානකට මොකද කියන්නේ? Bathe, bathe. මතක තියාගන්න ක්‍රියාපදිය bathe. කුඩා තන පිට්ටනියක් තිබුණා. පොතක් තියෙනවා අපි අයි මුරට යා. There is a book. පොතක් තිබුණා. There was a book. තන පිට්ටනියක් තිබුණා. පොඩි කොළපාට වගේ පොඩි බිම් කොටසකට මොකද කියන්නේ? සාමාන්‍යයෙන් වා මේක දැකලා තියෙන සමහර තැන්වල ගහලා තියෙනවා. දැන් ඔයාලගේ ස්කූල් එකෙත් පොඩි පොඩි එහෙම තැන් තියෙනවා. කොළපාට තන බිස්මක් ඈ නෑ පිච් කියන්නේ නෑ මොකද වචනේ? මේකට වචනයක් තියෙනවා ලස්සන. කොහොමද කියන්නේ? මෙඩෝ එකක් මොකද්ද? මෙඩෝ එකක් අහලා තියෙනවද? මෙඩෝ එක මෙඩෝ මෙඩෝ M E A D O W මෙඩෝ. ඔය සාමාන්‍යයෙන් ගමකට ගියන් පස්සේ ඔයාලට පේන්නේ මොකද්ද? කොළපාට තන බිස්මවල අන මෙඩෝ. සමහර ගෙවල් වලත් පොඩි පොඩි හදා ගන්නවා, සෙල්ලම් කරන්න වෙන්න පුළුවන්. තනකොළ වවල පොඩි කොටසක් මෙඩෝ එකක් හදා ගන්න. මෙඩෝ තිබුණා.
there was a meadow. There was a meadow. There was a kuda. There was a there was a small meadow. There was a small meadow. A grassy area. එවගේ අදහසක් meadow එක. We can a lawn. There was a small meadow. ලියන්න ඊළඟ වචනේ. ඒක හරිම ලස්සනයි හැන්දෑවට. ඒක හරිම ලස්සනයි හැන්දෑවට. Right. ඒක හරිම ලස්සනයි හැන්දෑවට. කොහොමද කියන්නේ ඒක හරිම ලස්සනයි ඒක සාමාන්‍ය ලස්සනයි ඒක වර්තමාන තත්වයක් සාමාන්‍ය ලස්සනයි it was කියන්නත් පුළුවන් උනා it is කියන්නත් පුළුවන් it is a very beautiful හැන්දෑවට හැන්දෑවට මොකද කියන්නේ උදේ in the morning දවල් in the afternoon අවස in the evening in the evening in the evening ලියගන්න in the evening it is there was we baked මේකනම් හැමෝම දාන්න ඕන අපි දැක්ක මුවෙක් කියලාත් කියන්න පුළුවන් දෙයක් ලියන්න බා ක්‍රියාපදය දැක්කා මුවෙක් ළමයි අතීත කාල ස්ටෝරි ලියන එක හරිම ලේසි නේද ස්ටෝරි එකක් ලියනකොට කොහොමද අතීත කාලේ තමයි පාවිච්චි කරන්නේ මොනවා හරි අදහස් කීපයක් ඉක්මන සිම්පල් පාස්ට් ටෙන්ස් වලින් කියන්න පුළුවන් දාන්න මැසේජ් එක මේ ලයිටින්ග්ස් ටිකක් අවුල්නේ ලයිටින්ග්ස් හොඳට වැදින්න ඕන උඩින් නේද ලයිටින්ග්ස් දන්න කෙනෙක් ඉන්නවද හදාගන්න නෑ ස්ටුඩියෝ එකක් තියෙන කවුරක් නෑ මෙන්න මෙහෙම දෙපැත්තෙන් දෙක ලයිට්ස් එකක් වදවනම් හරි ඔය පොඩ රෑඩ බලනකොට කියන්න මම ආලෝක තත්ත්ව ප්‍රශ්න මේ බං අමම දැක්ක අලියෙ අලියෙ දෙන්නේ බං ආහාර ඒක නම් ලියලා තියෙනවා ඇයි බං මේ සීට් කියලා ලියන්නේ අකුරු පැටලෙන්න හරි යන්නේ කලින් පොඩි මිස්ටර් ගියේ ඉතන බෙස්ට් එකේ ගෝනේ දැන් ටිකක් ඇහෙනකොට වැඩිපුර වල ඇහෙනවනේ සතියේ දෙපාරක් තරම් මුණ ගැහෙන මෙයා නම් ඉඳලා ඉන්න හැමෝසෙම මම ඉඳලා ගන්න භාෂාව ඇහෙනකොට ෆැමිලියර් වෙනවා මාස දෙක තුනකින් තත්ත ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් ගන්න පුළුවන් අපි දැක්ක මුවෙක් අපි ලියමු අපි ලියමු we දකින්වා see දැක්ක we saw මුවෙක් a deer a deer we saw a deer we saw a deer right so underline කරගන්න so underline කරගන්න we saw a deer we saw a deer right අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට දාන મેસેජ් එකක් මෙල ඉවර වෙච්චයි ඩන් කියලා දාන ඉක්මනින් મેસેජ් එකක් Thank you.
ළමයි අපි 8 වෙනකොට ක්ලාස් ඉවර කරනවා. right පුතේ එන්න. ආ සීන් ගොඩයි. මෝ ඉන්නවලු කුරුල්ලෝ පියාඹනවා. ලියන්න. පියාසර කරමින් හිටියා. කුඩා ජල පහරක් තියෙනවා. කියනවනේ අපි තිබුණා කියලා ගමුවා. තිබුණා. ඒක ලස්සන දර්ශනයක් වුණා. ඔක්කොම past tense ලියන්න පුතේ. දාන්න message එක. ලියන්න කුරුල්ලෝ පියාඹමින් හිටියා. ළමයි කුරුල්ලෝ පියාඹමින් හිටියා. කොහොමද කියන්නේ? කුරුල්ලෝ අහසේ පියාඹර පියාසර කරමින් හිටියා. Very good. කුරුල්ලෝ කියන්නේ birds නේ. ඔව් birds. ළමයි පියාසර කරමින් හිටියා නම් අපිට යන්න වෙන්නේ was were එක ing. Birds were flying පියාසර කරමින් අහසේ කියලා අපි කියන්නේ in the sky. ahase in the sky. birds were flying in the sky. birds were flying in the sky. හරිද? තන පිටිනිය මැද්දේ කුඩා ජල පහරක් තිබුණා. ඒවා කල්පනා කරන්නේ මෙතන ඉස්සෙල්ල තිබුණා. තිබුණේ මොකක්? ජල පහර. ජලපහර කොහෙද තිබුණේ? තන පිටිනිය මැද. වැදගත්ම දේ තිබුණා. තිබුණ දේ ඉස්සෙල්ලා ලියමු. මොකද්ද? ජලපහර. පොතක් තිබුණා. There was a book. ජලපහරට අපි කියන මොකද්ද? පොඩි ජලාශයක්, පොඩි ගලාගෙන ගඟක් නෙවෙයි පොඩි පොඩි ජලපහරකට අපි කියනවා stream එකක්. There was a stream. In the middle of the meadow. In the middle of the meadow. අමයි voice කෙනෙක් round කරන්න මේකේ verb flying. මේකේ verb flying. යන් ඒක ලස්සන දර්ශනයක් වුණා. ඒක ලස්සන දර්ශනයක් වුණා. ලස්සන දර්ශනයක් වුණා. දර්ශනයට අපි කියන view එක. scene එක. view කියලා ගමු ලස්සනයි. ඒක දර්ශනයක් විය. විස්තරයක් නේ. It was a beautiful view. It was a beautiful දර්ශනයට අපි කියන ළමයි view ලියා ගන්න. දර්ශනීය view. It was a beautiful view. round කරන්න was. හරිද? right අපි එනම් story එකේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ දැන්. අපි යම් බලමු ඊළඟ මොකක්ද තියෙන්නේ කියලා. ආ මේ තුන ඔයා තනියම ලියන්න ඕන. බලන්න. අපි සෙල්ලම් කරා ජලාශය අසල. සෙල්ලම් කරා ක්‍රියාවක් නේ පුතේ. අපි නැවත ආච්චිගේ සීයාගේ ගෙදර අඳුර අපි නැවත ගියා. අපි රැට කාලා නැවත ගෙදර ආවා. අපඩංග. පොඩි වෙලාවයි තියෙන්නේ. ආ ලියන්න. තුනම ලියන්න ඕන. වලද්දන්න තුලියක්. ක්‍රියා තියෙන්නේ. සෙල්ලම් කරා නැවත ආවා. රැට කාලා ආයි ගෙදර ආවා. කොයි තරම් සරල වාක්‍යද. හරියක්. හරියක් ස්ටුඩන්ට්ස්. stream stream stream
අවුද ගෙටින් ඩා අනි මේ අර අපේ කවුදර කොල්ලට කිව්ව දෙන්න කියලා අස් මැසේජ් එක දාන්න කියලා අස්ව කවුද ඔයාගේ රාජසිංහ කොල්ලා අස්වක්ද ඈ ආදිල ආදිල ඌ නම්බේ වැඩ කරන්නේ නැහැ කොහොස මට කෝලා දෙන්න කියන්න ඕන නම් මේක වැඩ කරන්නේ නැහැ. ගොඩක් මැසේජ් දාලා බලන්නකො මට කන්ටැක්ට් එකක් තියෙනවා දාන්න. ඒ උටත් එන්න කියන්නේ උන් කොහෙද දන්නේ කිවල්. එන්න කියන්නේ. උටට නම් පුළුවන් හොදට. රයිට් ළමයි අපි එන ඉවර කරමු මෙන උත්තර කියන්න බාන කවින් පළවෙනි වාක්‍ය අපි සෙල්ලම් කළා අපි සෙල්ලම් කළා how do you say we සෙල්ලම් කරන play play වලට අපි දාන pass form කරන්න ed දානවා am miss ගන්නවද අම්මෝ දෙන්නේ am miss ගන්න එපා හොඳේ we played අපි සෙල්ලම් කරා ජලාශය අසල near the stream near the stream ජලාශය අසල near the stream දැන් ප්ලේට් කිනේ ඔන්ලයින් කර අපි නැවත ගියා අපි නැවත ගියා we යනවා go go වල pass went we went කොහෙද ආච්චිගේ සීයාගේ ගෙදර ඈ oh we went again we went again then we went to our grandparents house grandparents grandparents house again andura wati gena ena nisa hetuwak හේතුවක් ඉදිරිපත් කරනවා because ගන්න පුළුවන් as ගන්න පුළුවන් since ගන්න පුළුවන් එකක් because නැත්නම් as නැත්නම් since because නැත්නම් as නැත්නම් since අඳුර වැටිගෙන එනවා it is getting dark මේක it was getting dark it was getting dark it was getting dark it was getting dark හරිද අපි රැට කාලා we had our dinner had underline කරන්න මේක went underline කරන්න we had our dinner and came back came back කොහෙද අපි රැට කාලා නැවත came back home come back home came back home we came back home right then ඔක්කොම ක්‍රියාපද ටික අන්ඩර්ලයින් කරන්න බලන්න මුලින් ඉඳලා කියව ගන්න එකපාර මම හිතන්නේ එච්චරයි ah that's all my students then දාන්න බලන්න ක්‍රියාපද ටික
අපි පොඩ්ඩක් හදමු චාට් එක මුලින් ඉඳන් යා. දැන් සම්පූර්ණ ලියපිට මුල ඉඳන් කියව ගන්න. හරි. Right. පටන් ගන්න පළවෙනි වාක්‍ය මොකක්ද? පළවෙනි වාක්‍ය it was a what? Sunny day. It was a sunny day. අපි පාවිච්චි කරා was. It was a sunny day. පළවෙනි වාක්‍ය. Right. විස්තරයක්. It was a sunny day. අපි පිටත් උනා. මොකද්ද අපි පිටත් උනා නම් කියන්නේ we left. We left. We left. ඊළඟට it was a sunny day. We left home at 9 a.m. in the morning. ඊපස්සේ we were going. අපි යමින් හිටියේ were going. We were going. අන්න ක්‍රියාව. ing නම් මොකද දැම්මේ? Was were. ඊළඟට we were going to see our grandparents. They were happy to see us, neither. They were happy. Oun satutu na apiwa dakinna. They were happy. Were happy. Right, they were happy to see us. Then after that, huh? My friend also came with us. Api ekkawa came. Came. My friend also came with us. Iwasse my grandfather and mother live. සාමාන්‍යයෙන් ජීවත් වෙනවා. මේ ඇවිල්ලා අතීත ක්‍රියාපද මේ වර්තමාන. එන අපි ගත්ත live. Live. හරි. ඊළඟට they are beautiful. සාමාන්‍යයෙන් තියනවා වර්තමානයේ නම් they are beautiful mountains, waterfalls and streams. හරි. Then they were happy to see us. Hari on saturuna apiwa dakin. My grandmother had prepared. Piliyala karala thibuna had ekka past participle. Had prepared. Ah kriya padaya had prepared. Delicious food for us. Then after we had our lunch, we had had lunch. Kama kavata passe we went to see the village. Balanna giya gama went. We went to see the village and there were beautiful mountains, streams, rivers and flowers. Huh? And there was a beautiful meadow. ලස්සන තන බිමක් තිබුණා. In the middle of the meadow there was a deer. මුවෙක් හිටියා. We saw අපි දැක්කා මුවෙක්. We saw a deer. We saw දැක්කා. අපි සෙල්ලම් කරා. We played near the stream. Played සෙල්ලම් කරා. අන්න past form verbs. අහ මෙන්න past form verbs ක්‍රියා. ඊළඟට oh, birds were flying in the sky. Kurullu ahase piyasara karamin hitiye. Api gedara awa. We came. We came home neme. Mokada? We went back grandparents' house since it was getting dark. Anduru wetiyagena nisa api aachige siyage gedara nawata giya. Ipasse then api kawa rat. We had our dinner and came back home. That's all my dear students. Ah Adeline throwa den karanna ona hamuma me ha samana story ak wa den build up karala me sati athurata liyala mata answer ek ewanno me wakya rata tikama pawichchi karala wa giyapu gamanak wenna puluwa right
කොහරි ගියපු ගමනක් වෙන්න පුළුවන්. මේ වචන ටිකම පාවිච්චි කරන්න පුළුවන් වාට් මේ වාක්‍ය රටාවම පාවිච්චි කරලා ලියලා මට එවන්න රයිට් ස්ටුඩන්ට්ස්. හරිද? එතකොට අපි රෑට තියෙන ඔයාලගේ පේපර් ක්ලාස් එක ජොයින් වෙන්න පුළුවන් ඔයාලට. Right, that's all for the moment, students. Right, clear? අපි දැන් හැමදේම පැහැදිලියි කියලා ප්‍රශ්න తిනන මොන හරි දාන්න. Right, now let me wind up the class. You can join our paper class at 8:30, right? Right, good night everyone. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම O-level ඉංග්‍රීසි පන්තිය ලකුණු 75ට අඩු සිසුන් සඳහා විශේෂ පන්ති මාලාවක්. කවුරුත් ලියන්න දන්නේ නැති අතෑරලා දාන රචනාව සුපිරියටම ලියන්න කියලා දෙන ඉංග්‍රීසි රචනා පන්තියක්. සුපිරි ටියුට් සෙට් එකක් එක්කම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන ව්‍යාකරණ පන්තිය. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන සතියට දින දෙකක් පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විශේෂ අමතර පන්තියක් සමගින් සෑම සිසුවෙකුගේම උත්තර පරීක්ෂා කරනු ලබන අතර ප්‍රශ්න අසමින් ගුරුවරයා සමග සක්‍රීයව ඉගෙනගත හැකිය. ඔබේ දරුවා කුමන ලකුණු මට්ටමක සිටියත් ඉහළ ඒ සාමාර්ථයකට රැගෙන යන O-level ඉංග්‍රීසි පන්තිය ජාතික පාසල් ආචාර්ය ශමේන්ද්‍ර සර් අදම කතා කරන්න 076-206-9862 075-66-66-284 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම O-level ඉංග්‍රීසි පන්තිය ලකුණු 75ට අඩු සිසුන් සඳහා විශේෂ පන්ති මාලාවක්. කවුරුත් ලියන්න දන්නේ නැති අතෑරලා දාන රචනාව සුපිරියටම ලියන්න කියලා දෙන ඉංග්‍රීසි රචනා පන්තියක්. සුපිරි ටියුට් සෙට් එකක් එක්කම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන ව්‍යාකරණ පන්තිය. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන සතියට දින දෙකක් පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විශේෂ අමතර පන්තියක් සමගින් සෑම සිසුවෙකුගේම උත්තර පරීක්ෂා කරනු ලබන අතර ප්‍රශ්න අසමින් ගුරුවරයා සමග සක්‍රීයව ඉගෙනගත හැකිය. ඔබේ දරුවා කුමන ලකුණු මට්ටමක සිටියත් ඉහළ ඒ සාමාර්ථයකට රැගෙන යන O-level ඉංග්‍රීසි පන්තිය ජාතික පාසල් ආචාර්ය ශමේන්ද්‍ර සර් අදම කතා කරන්න 076-206-9862 075-66-66-284 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම O-level ඉංග්‍රීසි පන්තිය ලකුණු 75ට අඩු සිසුන් සඳහා විශේෂ පන්ති මාලාවක්. කවුරුත් ලියන්න දන්නේ නැති අතෑරලා දාන රචනාව සුපිරියටම ලියන්න කියලා දෙන ඉංග්‍රීසි රචනා පන්තියක්. සුපිරි ටියුට් සෙට් එකක් එක්කම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන ව්‍යාකරණ පන්තිය. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන සතියට දින දෙකක් පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විශේෂ අමතර පන්තියක් සමගින් සෑම සිසුවෙකුගේම උත්තර පරීක්ෂා කරනු ලබන අතර ප්‍රශ්න අසමින් ගුරුවරයා සමග සක්‍රීයව ඉගෙනගත හැකිය. ඔබේ දරුවා කුමන ලකුණු මට්ටමක සිටියත් ඉහළ ඒ සාමාර්ථයකට රැගෙන යන O-level ඉංග්‍රීසි පන්තිය ජාතික පාසල් ආචාර්ය ශමේන්ද්‍ර සර් අදම කතා කරන්න 076-206-9862 075-66-66-284 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම O-level ඉංග්‍රීසි පන්තිය ලකුණු 75ට අඩු සිසුන් සඳහා විශේෂ පන්ති මාලාවක්. කවුරුත් ලියන්න දන්නේ නැති අතෑරලා දාන රචනාව සුපිරියටම ලියන්න කියලා දෙන ඉංග්‍රීසි රචනා පන්තියක්. සුපිරි ටියුට් සෙට් එකක් එක්කම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන ව්‍යාකරණ පන්තිය. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන සතියට දින දෙකක් පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විශේෂ අමතර පන්තියක් සමගින් සෑම සිසුවෙකුගේම උත්තර පරීක්ෂා කරනු ලබන අතර ප්‍රශ්න අසමින් ගුරුවරයා සමග සක්‍රීයව ඉගෙනගත හැකිය. ඔබේ දරුවා කුමන ලකුණු මට්ටමක සිටියත් ඉහළ ඒ සාමාර්ථයකට රැගෙන යන O-level ඉංග්‍රීසි පන්තිය ජාතික පාසල් ආචාර්ය ශමේන්ද්‍ර සර්